साधु 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 दमसक पैवतम सूत्र देशनाव अपगे स्वामी गु भाग्यवतुन वहन्से मे उतुम दमसक पैवतम सूत्र धर्मीय उन्हांसे गे पलमोन देशनाव हेटियटई वदाले श्री सद्धर्मीय हकुलुआ पेन्वन मेवतुम दमसक पेवतुम सूत्र देशनाव मे मिनिस्लो मिनिसुंटत देवलो देवी अंटत बंबलो बंबुंटत एक्वरम सवंदी मे वासनाव उदावुना चतुरारी सत्य धर्मे गेन कियेवेन ए श्री सद्धर्मे उबत श्रवणे करन्न साधु 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 नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमी सरणयामी नमस्कार वेवा दमुर्वनत समदा सदहं सरणयामी नमस्कार वेवा संगरुवनत समदा महासंग सरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण सरणयामि माविसिन मेसे असन लदी एक समयक भाग्यवत बुद्ध रजानन वहन्से बरनस इसी पतननम मिगदायही वेद वसन सेक एकल ही भाग्यवतुन वहन्से पस्वग भिक्षुन वहन्से अमता मे धम्म चक्र पवत्तन देशनय वदाल सेक पिंगवत महानिनी पविद्धन विसिन सेवनय नुकल युतु मे अंत दिक की यम्मे कामयन्हि काम सुखे अली गली वासय किरी मक्कद मेय हीन उदयकी लामक उदयकी पुदुन जनया विसिन सेवनय करन देयकी उत्तम मिनिसुन विसिन सेवनय नुकरन देयकी अनर्थ सहित देयकी पिन्वत महानिनी यम ए तमाव पीडावट पत्करवन वेड पिलिविलक्ङद एय दुख सहित देयकी उत्तम मिनि सुन विसिन सेवनय नुकरन देयकी अनर्थ सहित देयकी पिन्वत महानिनि एमे अंत देखत नुपमिन
තථාගත අන්වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි, නුවණ උදා කරයි, සංසිඳීම ඇති කරයි, විශේෂ ඥානය ඇති කරයි, නිවන පිණිස පවතින්නේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඥානය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? ඒමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මාදිට්ඨියද, සම්මා සංකල්පයද, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මාජීවයද, සම්මාවායාමද, සම්මාසතියද, සම්මා සමාධියද යන්න මෙයයි. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඥානය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතිනා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයයි. ඉපදීමද දුකකි, ජරාවට පත්වීමද දුකකි, රෝග පීඩා වැළඳීමද දුකකි, මරණයද දුකකි, අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක්වීමද දුකකි, ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමද දුකකි, කැමති වන්නා වූ යම් දෙයක් ඇද්ද, එය නොලැබීමද දුකකි, සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. පින්වත් මහණෙනි, මෙය වනාහි
දුක්කතිවීම නම් වූ ආරි සත්‍යයයි පුනර්භවය ඇතිකරන ආස්වාදයෙන් ඇලෙන්නාවු ඒතන සතුටින් පිළිගන්නාවු යම් ඒතන්හාාවක් ඇද්ද එයයි එනම් කාමතන්හාාවය භවතන්හාාවය විභවතන්හාාවය පින්වත් මහන්නෙනි මෙය වනාහි දුක් නැතිවීම නම් වූ ආරි සත්‍යයයි ඒ තණ්හාවේම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධවීමක් වේද දුරුවීමක් වේද තණ්හාවෙන් මිදීමක් වේද ආලය නැතිවීමක් වේද එයයි පින්වත් මහණෙනි මෙවනයි දුක් නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි එනම් සම්මාදිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචා සම්මා කම්මන්තයද සම්මා ආජීවයද සම්මා වායාමද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි පින්වත් මහණෙනි මෙවනයි දුක නම් වූ ආරි සත්‍යයයි කියා මාහට පෙරනු ඇසුවිරු ධර්මයන්හි දම්මස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පහළවිය ඒ දුක නම් වූ ආරි සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ යුතුයි කියා මාහට පිරිනු ඇසුවිරු ධර්මයන්හි දහම්මස පහළවිය ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය විද්‍යාව පහළවිය ආලෝකය පහළවිය ඒ දුක නම් වූ ආරි සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදී කියා මාහට පිරිනු ඇසුවිරු ධර්මයන්හි දහම් ඇස පහළවිය ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය විද්‍යාව පහළවිය ආලෝකය පහළවිය
පින්වත් මහණෙනි මෙය වනායි දුක ඇතිවීම නම් වූ ආරි සත්‍යයයි කියා මහට පෙරන ඇසුවිරු ධර්මයන්හි දහමස පාලවි ඥානය පාලවි ප්‍රඥාව පාලවි විද්‍යාව පාලවි ආලෝකය පාලවි ඒ දුක් ඇතිවීම නම් වූ ආරි සත්‍යය ප්‍රහාණය කළ යුතුය කියා මාහට පෙර නොඇසුවිරු ධර්මයන්හි දහමස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය ඒ දුක් ඇතිවීම නම් වූ ආරි සත්‍යය ප්‍රහාණය වූයේයි කියා මාහට පෙර නොඇසුවිරු ධර්මයන්හි දහමස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය පින්වත් මහණෙනි මෙය වනායි දුක් නැතිවීම නම් වූ ආරි සත්‍යයයි කියා මාහට පෙර නොඇසුවිරු ධර්මයන්හි දහමස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය ඒ දුක් නැතිවීම නම් වූ ආරි සත්‍යය විද්‍යා විමුක්ති වශයෙන් සාක්ෂාත් කළ යුතුයි කියා මාහට පෙර නොඇසුවිරු ධර්මයන්හි දහමස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය ඒ දුක් නැතිවීම නම් වූ ආරි සත්‍යය විද්‍යා විමුක්ති වශයෙන් සාක්ෂාත් කරන ලදී කියා මාහට පෙර නොඇසුවිරු ධර්මයන්හි දහමස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය පින්වත් මහණෙනි මෙය වනායි
දුක් නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආරි සත්‍යයයි කියා මාහට පෙරනැසුවිරු ධර්මයන්හි ධම්මස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය ඒ දුක් නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආරි සත්‍යය සීල සමාධි ප්‍රඥාවසයෙන් ප්‍රගුණ කළ යුතුයි කියා මාහට පෙරනොඇසුවිරු ධර්මයන්හි ධම්මස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය ඒ දුක් නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආරි සත්‍යය සීල සමාධි ප්‍රඥා තුල ප්‍රගුණ කරන ලදී කියා මාහට පෙරනොඇසුවිරු ධර්මයන්හි ධම්මස පාලවිය ඥානය පාලවිය ප්‍රඥාව පාලවිය විද්‍යාව පාලවිය ආලෝකය පාලවිය පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරව පරිවර්ත තුනකින් යුතුව දොළොස් ආකාරයකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙස මාහට යම්තාක් අවබෝධ නොවේවිද ඒතාකල්ම පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ ලෝකයෙහි මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුල මම් වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කෙලෙමි ප්‍රතිඥා නොදුන්නෙමි එහෙත් පින්වත් මහණෙනි මාහට යම් කලක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාර වූ පරිවර්ත තුනකින් යුතුව දොළොස් ආකාරයකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙසටම අවබෝධ වූයේවිද එකල්හි
පින්වත් මහණෙනි දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාව තුල මම් වනාහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කෙලෙමි ප්‍රතිඥා දුන්නෙමි මාහට ඥාන දර්ශනය පහළවිය මාගේ චේතෝ විමුක්තිය විනස් නොවන්නේ මෙය වනායි මාගේ අන්තිම ඉපදීමය දැන් ඉතින් මාහට පුනර්භවයක් නැතිමයයි කියා භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළසේක අතිශයින්ම සතුටට පත්තු ඒ පස්වග භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සුම්නසිං යුතුව පිළිගත්තා වූය මේ ධම්මචක්ක දේශනය වදාරන කල්ලි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතුන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද ඒ හේතුන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් මැස පහළ විය අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී එය වනායි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මේ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේමයයි කියා පොළවවාසී දෙවියෝ දහම් ගෝසාව පැවැත්වාය පොළවවාසී දෙවියන්ගේ දහම් ගෝසාව අසා චාතුමාරාධික දෙවියෝ දහම් ගෝසා පැවැත්වාය චාතුමාරාජික දෙවියන්ගේ දහම් ගෝසාව අසා තාවතින්ස දෙවියෝ දහම් ගෝසා පැවැත්වාය තාවතින්ස දෙවියන්ගේ දහම් ගෝසාව අසා යාම දෙවියෝ
දහම් ගෝසා පැවැත්තුවා වූය. යාම දෙවියන්ගේ දහම් ගෝසාව අසා තුසිත දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. තුසිත දෙවියන්ගේ දහම් ගෝසාව අසා නිමාන රති දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. නිමාන රති දෙවියන්ගේ දහම් ගෝසාව අසා පරනිම්මිත වසවත්ති දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ දහම් ගෝසාව අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ දහම් ගෝසාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ දහම් ගෝසාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. මහා බ්‍රහ්ම දෙවියන්ගේ දහම් ගෝසාව අසා පරිතාභ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. පරිතාභ දෙවියන්ගේ දහම් ගෝසාව අසා අප්පමානාභ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. අප්පමානාභ දෙවියන්ගේ දහම් ගෝසාව අසා ආභස්සර දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. ආභස්සර දෙවියන්ගේ දහම් ගෝසාව අසා පරිත්ත සුභ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. පරිත්ත සුභ දෙවියන්ගේ දහම් ගෝසාව අසා අප්පමාන සුභ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. අප්පමාන සුභ දෙවියන්ගේ දහම් ගෝසාව අසා සුභකින්න දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. සුභකින්න දෙවියන්ගේ දහම් ගෝසාව අසා වේහප්පල දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. වේහප්පල දෙවියන්ගේ දහම් ගෝසාව අසා අවිහ දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. අවිහ දෙවියන්ගේ දහම් ගෝසාව අසා අතප්ප දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. අතප්ප දෙවියන්ගේ දහම් ගෝසාව අසා සුදස්ස දෙවියෝ දහම් ගෝසා පැවැත්තුවා වූය. සුදස්ස දෙවියන්ගේ
දහම් ගෝසාව අසා සුදස්සි දෙවියෝ දහම් ගෝසා පැවැත්වාය සුදස්සි දෙවියන්ගේ දහම් ගෝසාව අසා අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේම යයි කියා අකනිට්ඨ දෙවියෝද දහම් ගෝසා පැවැත්වාහුය. ඒක්ෂණයෙහිම ඒ මොහොතෙහිම බ්‍රහ්මලෝක යම්තාක්වේද ඒතාක්ම මේ දහම් ගෝසාව පැතිර ගියා. මේ දස දහසක් ලෝක ධාතුව කම්පා වුණා, තදින්ම කම්පා වුණා, බලවත්ව කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළසේක. භවත් කොණ්ඩඤ්ඤති මේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤති මේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. මේ ආකාරයෙන් ආයුස්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් නාමය ඇති වුණා. සාදු සාදු.